මනිසු දිහට ජීවත්වවෙන්න ඒවෙනුවෙන් අප අපේ ජීවිත කාලය තුළ බොහෝ දේවල් කරනවා ගොඩක් වෙලාවට ශරීර සවතා අධ්‍යස්ථානවලටයනවා අප පිනන්න යනවා බයිසිකල් පදින්න යනවා ඇවිදින්න යවා ඒගේ ගොඩක් දේවල් කරවා ඒ ත්‍රක්න මේ ආහාර පා පාන පාලනය කරනවා ඒවගේ බොහෝ දේවල් කරනවා නමුතු ශරීරය මනස ආධ්‍යාත්මය මේ තුනම එකවර ආවරන්නේ කරන දෙයක් තමයි යෝග කියලා කියන්නේ අපි පසුගේ සතතික යග පිළිබඳව කතාබා කලා ඉතින් අදදවසේදී යෝග කරන්නට කැමති කෙනෙක් වෙනුවෙන් මූලිකව කොහොමද යගආරම්භ කරන්නේ කියන තැන ඉඳගෙන මේ කතාබා ගෙනන්නට තමයි අපි මේසූ දනම්වෙනි. ඒ සඳහා අපි සඳන් අරණ මැදිරියටට කැඳවා ගත්තා ප්‍රවීන යෝග පුහුණ උපදේශිකා කුමාරරි වාහල් තන්ත්‍රී මහත්මිය. අයිබෝවන් සුබ දේසනක් කොබතුමේට. අයිෝවන් සුබ දේසනක් අපි පසුගේ සතියක යෝග පිළිබඳව මූලික දේවල් කතාබහ කලා අපි නැවතත් අද දවසේ අපිත් එක් එකතුවෙන අය වෙනුවෙන් කතාබාහ කරම ගොඩක් දෙනෙක් ඉතන්ින් නොම යෝග කියලා කියන්නේ භාවනාවක් භාවනාවක් විතරයි කියල නමුත් එතනින් එයාහටගේ බොහෝ දේවල් යෝගතුළ අන්ර්ගත විලා තියෙනවා අපි නිසා මුලෙන්ම කතාබාකරම යෝග කියන්නේ මුකක්තකය හොඳයි. තටම අපි පසු ගෙද දවසක යෝග පිළිමැදව ඒ මූලික හැඳරිනීමක් අපි කලා. ඉතිං ය දැන් අපි අද දවස අපිත්තෙක්ක එකතුව නොනංකෙනෙක් දිගට මඔබ යෝග ිද දාරන්න කැමති කෙනෙක් නං. මැ ඔබ කියපුවාආකාරෙන් අපි විධාකාර දේවල් කරනවා. අප පිහිනවා ඇවිදින්න අනුවුවක්කාරමයායම් ධ්‍යස්ථානලට ගවායම් කන ඒ සියල්ලත් අපේ ශරීරයටට අවශ්‍යයි. අපි මොවක්වත් නොකරන්නට වැඩිය ඇවිදිනක හරරි ඉතාන වටනවා ඉතින් ඒ ඔක්කෝමත් එක්ල කල්ලා ඔබ යෝග පුහුණුවත් එක් එකතු වෙන කෙනෙක් නං. ඔබට ඊටවැඩිය ලොකූ වෙනසක් මේ යෝග පුහුණුවීම තුළ. යෝග සාධනාප කියනවා යෝග සාධනා කියලා මේ එකතුවත් එක්ක අත්ඳන්න පුළුවන්කමක් ලැබෙනවා මොකද යෝග කියන්නේ ඔබ කියපු ආකාරෙන්ම අපි කායිකව අපේ ශරීරය නිරෝගීව තියාගන්න අපි කරනවා නොයෙකුත් ඉරියව දැන් අපේ ශරීරයේ අපි වෙලා තියෙන විදිධ ඉරියෝ්වල පවත්වන්න ඒ ඉරියව් බොහෝවිට නිවැරදි නොවීම නිසා තම අප ශරීරයේ රෝගී භාවයට ඇතිවෙන්නේ එතමට දැන් අදවස අප කාරය බහලෝ ගෙවන මේ ජීවිත අත්තක අපට ශරීරේගෙන හිතන්න වියකැයක් නැතිවෙලා තියෙනවා ඒක නිසා ශරීරයේ අපි කුඩාක් වැරදීන්ද ගත්තත් අපි ඇවිධනකොට වනත් හිතගෙනින් නොටත් මේ ඉරියෝ පවත්තන ඉරියෝවල වැරදි තියනවා ඒ ඉරියව් නිවැරදි කිරීමතමයි යෝග සාධනවිදි සිදුවන්නේ ඒවගේම අපිඒකාය නිරෝගි කරගන්න එක උදවෙනව වගේම. අපි යෝග සාධනා කන්නකොට තව අපේ වැදගත්ම කොට සත්තම අපේ සොසන රිත්්මය.ඇතුකර මේ සොසන රිද්මයන්. මේ හා මුසු කරගන්නවා එතකට ඉරියවුවත් එක්ක මේ සවසනයක් පිහිටවල එ දීර්ග ස්වසනයේ දීම අපි කන්නවා. එතකට ශරීරයේ නිවරදි සොසනෙක්්‍රියාවල සිද්දුවීම ශරීරයට උදර ගමනා ගමනය සිදුවීම මේ දේවල් සිදුවනවා තකට ඔය දෙකම කරන්න බෑ අපි මනස වෙන තැනික විසිරලා තියෙනවාවන. එක නිසා මනස අවධානයක් අපට අවශ්‍යයි මේ ආකාරෙන් මේ කාය පවත්තනරියවූවලට එතුකට මේස්වසන රිද්මයක්ත් එක්ක පවත්වා ගන්න. එතුකට කායික මානසික කියලා දෙකේම ලොකු එකතුව. දෙැ අපි මුල කතාගන්න නොකට කතා කලා යෝග කියන්නේ මේ සම්බන්ධවීම එකතුවීම කියලා. එතුකට මේ එකතුව අපේ කයටත් මේ මනසත් තැනක රඳෝ ගැ මේ සොසන රිද්මයක්ත් එක්ක මුසු කරගැනීම තුළින් අපි ඔය අනිත් අපි කතා කරපු නොයකු ශරීරය නිරෝගීව කරගන්න කරන ඇවිදීම එතකොට අපේ කාය මධ්‍යස්ථාන වලට කරන ගිහින් කරන්නේ කායික ව්‍යයාම එතකොට පිහිම් ඒ සියල්ලට වැඩිය වෙනස් වෙන්නේ මේකේ මේ කායික අපේ මේ ශරීරයක් මනසත් එතකට මේ සොසන රිද්මියත්ග මේ තුනීම් එකතුවක් සිද්වෙන යෝග සාධනවිදිී සිදුවෙන. ඇතකොට ඒ තුළින් ඇත්තටම මේක ඔබර කතා කලා වගේ භාවනාවත් වගේදකුත් වෙන ැ විධර්තකතන තියෙනවා යෝග කිව හම යෝග කියන්නේ මුොුණ අද කියලා දැන් සමහර ඇහිතන එක හරි අමාරු අභ්‍ය ක්‍රමය ශීරය විධාකාර නමනවා විද සමහරටික් වයිකට ක කියපු අපි මේ කරන්න බැමෝ කරන්න පුළන් තරුණනයටට පමණයි කියලා. නමුත් එහෙමෙන මේ අපේ ඕනෑම වයස් කාණඩයක මක දි දන්නවා මනුස්ස ශරීරයගන අප එකක් කෙනට ආවේනික. එක යුනික් එක්කනට ආවේනික දක්තියෙන එතකට ඒ ශරීරය ගැනත්? තමන්ට පුළුවන් ආකාරයෙන් ක්‍රියාකාරී කිරීම තමන්ගේ ශරීර නිවැර දීරියව් වල පවත්වා ගැනීම තමන්ගේ විසිරෙන් මනස ටිකටික ඒරියෝ්වලට එකුතු කර ගැනීම තුළින් අපි අර කියපු වෙනත් ශරීර වර්ධන ක්‍රියාකාරකම්වලට වැඩිය ලොකූ කායික මානසික සුවයක් අපිට මේ යෝග සාධනාවතුලින් අත්වදින්න පුළුවන් වෙන ඒගේ තමයි කුමාරිමහත්මය දැන් අද කාලේ හැම දෙයක්ම රැල්ලකටයන්වාන්නේ ැ ගඩක් වෙලාවට මම දැකල තියනො සමාජ මාධවල එහෙම ගොඩක් වෙලාවට දානවා යෝග මධ්‍යස්ථාන වලින් ඇඟාඩු කරගන්න නටන්නන්න. මේ වගේ විවිධ දේවල් වලින් මුදල් හම්බ කිරීම පරමාර්තය කරන්න දේවල් තියෙනවා. සහරය මේ දේවල් දැල කියන ඉතින් අපිට යෝග කරන්නය ඕන්න අපි ගිල්ල අපට ජිමිහහිට කිය ක්ෂයිෂටික් කරන්න පුොලම දෙකෙම එකයිට වෙන්න නමුත් මේක දෙක් නේද. අනිමාරෙන්ම මොකද යෝගහා ශාස්ත්‍රයකයෙනක බොහෝම ඇත අතීතය දම පැවතගෙන එන දෙයක් එතකොට මේක මිනිස්සුන්ගේ මේ තියෙන මානසික වියවුල්බාවය. ඇත ඒ දුරුකරගන්න තියෙන හොඳම දෙයක් වශයෙන් තමයි අද ලෝකයේ පුරාම වැඩි වශයෙන් බොහොම ඉක්මනින් ව්‍යපට්‍රලා යනවා මොකද ැ අපේ අපිට විධාකාර දේවල් තියෙනවා තමයි. නමුත් යෝග සාධනාවට හුරුවෙච්ච කෙනෙක්. ඒ සුවය ලබපු කෙනෙක් දන්නවා ඒක ලොකු රහසක් මැත්තං තමන්ට විඳින්න පුළුවන් දෙයක් ඒ තුළ ගැබ්වෙලා තියෙනවා කෙලා. එති ඒක කාලය පුොරු දෙනවොට තමන්ගැර විසිරෙන මනස විසිරණ ස්භාවේ නැතිවෙලා බොහෝම සුවදායික. සැහැල්ලු කායික චිත්ත, කායික නිරෝගිතාවයක් වගේම චිත්ත්‍ර විවේකයක් චිත්ත සහනයක් පුද්ගලයට අත්විඳන්න ලැබෙනවා යෝග සාධන හා එක්වීමෙන්. ඉතිං ඒකට බොහොම ආදරයෙන් අපි ආරාධනා කරනවා නිවසන්දම් බලාගෙන ඉන්න ඔබ වෙන්න ඔබට පුළුවන් අපිත් එක්ක දැන් අපි ආරම්භේ මුලයිදම්ම වගේ අපි මේ ආරම්භ කරන්න සූදානවෙන් ඉති ඕන කෙනෙකුට පුළුවන් මේ සමඟ එකතු වෙලා නිවසයින්දම්ම අපිත් එක්ක මේ ආරම්භය ගන්න එතකොට ඔබි ශරීරය කායික වශයනුත් මානසික වශනුත් ඒ වෙන ෝභට අත්තිඉන්න ඒ හැකියාව ලැබෙනවවා. ඒ වගේම ම හම දැන් යෝගවල විධ වචන යනෙ සමහර වචනවල තේරුම් අපිත් තරියට දන්නේන ෝගවල මංහලතයනවා ආසන සහ්‍රානයාම කියලද ක්තියනොම ලක්දමේ ඕ ඒ යෝගවල ඇත්තටම ඒආසනකොඩ අපි සංස්කෘතික භාාවත්තක මුස්ුවිච්ච වචන අපි භාවිතා කරන්නේ එතකොට ඒ ආසන කියන කියන්නේ අපි ශරීරයේ පවත්වන ඉරියාව දැන් ශරීරයේ නිවැරදි රිය්ල පවැත්වීම තමයි අපි කරන්නේ ඒ ඉරියවෝල පැවත්වීමවලට අපි කියවා අපි ව්‍යායාම කියනව විතා ආසනයක්. එතකොට ආසනයක්යෙන් දැම් මම වාඩි වෙලාඉන්න ආසනය. මට හරි පහසුයි. මම දන්න මේ ආසනය වැනෙන්නෑ. මට හරි පහසුවෙන් ඉන්න පුළුව ම වැටෙනෑ. මට ඒ සම්බරතාව ස්තීරයි කියලා මට දැනෙනවා. එතකොට අප ආසනයක් යෝග ආසනයක් කියල කියන්නේ ස්තීරව. අපිට විශ්වාසිෙන් ඉන්න පුළුවන්. ඒගේ ඒ විශ්වාසය විතරක්තිබිල මදිී. අපිට පහසුවක් වෙන්නත් ඕනේ ශරීරයේ මට පහසුවෙන් මෙතර වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ අන්න එ් වගේ ඒ ස්තීර සභාාව්‍ය සහ පහසෝකට අපි යෝගල කියලා ස්තීර සුකම් ආසනම් කියලා. ඒනේ ආසන ස්තීර වෙන්න ඕනේ සුවවෙන්න ඕනේ පහසුවෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඒකත් තමයි ආසනයක් කියන්නේ ඕනම ඉරියව්වක් ස්තීරව තමන්ට පහසුවෙන් හැදිල ඉන්න පුළුවන්න්න අපි යෝගවල කියන එක ආසනයක් කියලා. අප ඔබ හෝ ප්‍රායම කියන්නම ගද කියලා. ප්‍රනාායම කියල කියන්නේ දැ අපි හුස්ම ගන්න මං ඔබෙන් හෝ හස්ම ගන්නවා කියලා. ඔබටමකද කියන්න බලෝ. හැස්ම ගන්නෝ ගන්නවා. අපි ඕනගෙනක අපි හුස්ම ගන්නා කියලා. නමුත් ඒ හුස්ම ඇත්තට අපේ මේ ජීවිතය පෞත්ම ගන්න යන්න ප්‍රමාාවත්. නමුත් අපි දකින නවා ගොඩක් වෙලාවට දැන් අපි තන්න කාලයේ අප ක්‍රාකාරී නිසා අප හුස්ම ගන්නවාටිකක්වෙහෙසිලා වැඩකන්න නිසා. අපිට දැනන්නේෑ ශරීරයේ ලොකූ අප පහසවා නමුත් අපි ටිකටික වයිසය යනකොට අපි දන්න කරන්න වැටිකක් මහන්සේ පඩි කලන්නගත් හරි හති වැටිනාා මහන්සේ ඇඟට තෙහෙට්ටු වැඩි.ඉතිං ඒක නිසා අපේ ශරීරීත් ක්‍රියාකාරිත්්‍යය ටිකටික වයිස්තය යනකොට ඒ ක්‍රියාකාරිත්වය අඩුවෙනකොට ශරීර මේ අපි දන්නවන අපේ වාතය ගමන් කරන්න ඕනෙ ේ ගමන් කරන්න මේවේ ක්‍රමත්භාව ටිකටික පන අපි වයසටයනකොට මොද ඒ ක්‍රියාකාරිත්වය ටිටි පඩවින නිසා. එතකට අපි ප්‍රාණයාම කියන්නේ මේ ගන්න හොස්මම ටිකත් පාලනයකින් නැත්තං හිතලා. හොඳ දීර්ග සෝසනය යෙදමින් කන්න අභ්‍යසයට එතකට ප්‍රානාායාම වර්ග ගන්න ඔොත් තියෙන අපේ ශරීරේතුකට දැන් අපි මේසොසන රිද්මය ක්‍රමුවත් කරන්න. එතකට මානසිකාතතිය බැහැර කරන්න අප ප්‍රාණායාමු දව වෙනවා. එතකට ශරීරයේ ලේගමන් කිරීම ක්‍රමවත් කරන්න ප්‍රණායාමු දවවෙනවා එතකට ඒවගේම අපිට දශරයේ මහත කෙනකට ක්ශරේ කෙට්ුකට ගන්න වශයන. ප්‍රාණයම කෙට්ට කෙනෙකුට ශරයේ මහත් කරගන්න පුලුවන්න ඒත් පාණෑම දැවල තැන කපන්නවන අපට හරි තෙටවක් වතුරටින්නෑ බොන්න ඒහමවෙලාක අපේ ශරීයේ තෙතමන රඳෝ ගන්න පුළුවන් ප්‍රාණයම අභ්‍යාස යෙනන ඕහගේ හරි ස්වභාවිකවම අපේ ශරීරය අපිට පාලනය කරගන්න මේක නිරෝගීයව තාබා ගන්න පුළුවන් බොහෝම වටිනා ශාස්ත්‍රයක් ඉතින් ප්‍රාණ අයයාම කියන්නේ අපි පාලනයකින් යුතුව මේ ගන්න ශස්වසනය ක්‍රමවත්තු ගැනීම එකට අපෙන් ප්‍රාණෑමෙන වි ආකාරය ප්‍රණයමර් තයෙන ි එක වෙලායින්න බොහෝ දෙනෙක්ට හිතන්න පුළුවන් අපි මේක ගගේ සතිේදී කතා කලාද දවසේදීත් ඔපතුම අස්මතු කළයි කරණාව යෝග කරන්න වයස්වේදයක් නැහැ කියන එක. නම ගොඩක් දෙෙක් ඉතන්න පුළුවන් මේ යෝගාසන අපිට දරාගන්න පුළුවන් වෙයිද කියලා හැබයි යෝගල තියෙනවා නේද කුමරි මහත්මිය මනස රීරය එසිියල්ල සමබරකිරීමින් තමයි මේ යෝග අභ්‍යසවල්ට යන්න කිය. මොකත් මනසසාහශීරය දෙකම සමබර කරනවා කියන්නේ යෝගවල දැන් යෝග කියන්නේ සම්බරතාවය බැලන්ස ස් යෝග එතකොට මේ සම්බරතාවේ නැතුව අපට ජීවත්තෙන්න්න බෑ. අපි දන්න අපේ ජීවිතය මේ අපි ගතකන ජීවිතත් සම්බරතාවයකින් යුතු අපි කියනැත්තං අපිට වැඩි දුරක් කියන්න බැහැ ඒ වගේම අපි ආසනයක මංකිව දැන් ආසනයක පිහිටරනත් අපිට දැන් අප හිතමා අපි ඉරියවෝ රදාා පවතිවා. නමුත් අපි හිත වෙන වෙන තැන්වුවල්න තියන අපට ඒ හිරියව් ඉන්න බෑ එති ඒක නිසා ඒ මනසත් ඒඉරියව්වත් එක තැන් වුණු තැනක් තමයි. අපේ මේ මානසි සහකායක සම්බර්තාවේ පවතිෙන්නේ. ඉති ෝග ආසන පුරදදු වෙනකොට අපි මුල්ලෙහි දම්ම අපි කලබලයක් නෑ මොකද යෝග කරන්න බැහැ කලබලයකින්. මනසේ වෙන ලොකූ ප්‍රශ්න තියාගනට යෝග කරන්න බැම බොහෝම මේ. අහිංසක එකන් තමන්ට බොහෝම තනියම බොහොම සැහැල්වී කරන්න පුළලුවන් ක්‍රමවේදයක්. ඉතිං ඒක නිසා ඒකට සුදුසු පරිසරය අපි හදාගන්න ඕනේ වෙලාවක් හදාගන්න ඕනේ ඒකට පහසු වෙන විදිහට පරිසරය වෙලාව ඇතකොට තමන්ගේ ශරීරය ගැන දැනුවත්වීමත් එක්ක සූදානම් වීමක් අවශ්‍ය යෝගවලට කලබල වෙලා අපට දුවන ගමන් යෝග කරන්න ටික කඇවිදලෙන්න්නන් වගේ කියලා ජොගින් ඔලට ගිහිටත් ගල්ම පැෑාග එහෙම අපට කලබෙලින් කරන්න පුළුවන්දන මේක ොහෝ මානසික සංහින්දියාව ගැතිකරන දෙයක්. ඒක අපිට දන්න යෝග කරන්නකට ටිකටික අපේ ස් වසන රිත්්මය ක්‍රමත්වකට අපි ආස ටිකටිකරගෙන යනකොට අපේ ශරීරීයටත් පුදුමාකාරීය ලිහිල් බවක් ලැබිෙනවා. ඒ ලිහිල් බවත් එක්ක අර ඔබ කියන ඔය සම්බරතාවය කයියටත්. මනසටත් ලැබෙනවා. ඒකට පුරල්දු වෙච්ච කෙන දෙගින්දිකටම නිකං අර ආහාරයක් ගන්නවාගේ මේකට පුරුද්දක් ඇති කරගන්නවා යෝගවලට මූලික අපිවර තියන්නට අපි තෙක්ක එකතු වෙන ඔබට අද දවසේදී තියෙන පුළුවන් තවත් ගැටලුවක් තමයි ම යෝග කරනවාන යෝග අ්‍යාස කරනවා මංකොමදකට පෙසූදාලමක් වෙන්නන්නේ මං අලුතතිෙන් ඇතුම් ගන්න නද එමන තම පදරක් ගන්න ොයිමගේ ැලුේ ප ගඩක් වෙලාට වෙලා අපි තක් එක ලයි අප ාදරනිය ගර ිය දේ පාන්ද තති ොඩක් නෙක්ට තන්න පුුවන් මත් ැ ොත් ම. මේ ෙ. <diesem> . එම වටි නමගත ඔය ගැන දැන් අපි ගොඩක් දෙයක් කරන්න පටන්ගත් හම විධාකාර දෙවල් අපිට එක නැති වන්න පත්තර තමයි වැඩවෙන්නේ අනි මටරක නෑන මේක නෑනේ මට් එකක් මෑන එති අපට යෝග මැට් කියලා තිය නොයෝගවල්ට යෝග කරන්න සුදුසු මැ් එකක් නමුත් ඒ මැ්ක නෑ කියල අපට යෝග කරන්න බෙරි නෑ තමන්ට පහසු පොඩි ස්ථානයක් වෙන් කරගත් හම තමන්ගේ බෙච්චිට් එකක් වෙන්න පුළුවන් ලෙස්සන් නැති තමන්ට තුනට හරට නමල බේ චිට් එකක් කියලාගන්න පුළුවන් ඇත්තන්ටාවල්ල එකක්. එහෙම ලෙස්සන්න ඇති අතුරන අතිාගන මොකද ඒ අතුරන වටනාක් ති දැන් අප සිමෙන්න්තිපලො කරන මන්ති පොලො තියන ටයිල් පොලො තියන සීතලය වැඩි. එතකට ඒක ශරීරයට අපිටර සූ පහසුව ඇති කරන්න නැහ. එතකට අපිට අවධානී යොමුන ඒ ශරීරයට ඉදන්න සීතලත් එකක් නිසා ඒක වලක් වනවා අපි අතුරණනි අදදාාගත්තාම එකතකට මොක කෝතුරන අත්තමන්ට පහසුවෙන් බෙච්චිට්ක හරි මංගේපුවාආකාරෙන් අතුරණයක් ඇවශය. එතක තැක් කියන එකක විශේෂ ූතනන්න මේ හොඳරවාතා ශ්‍රයේ වැටන තැනක්නං ඉතාම වටිනවා ස්භා්‍යවාතයේ එන තැනක්න මොකද අපි ගන්න ෝසන රිද්මත්තකාට හරරි වටි නොමේ ස්වබාධහමේ තියන ප්‍රාණයේ ප්‍රාණ ශක්තිය අපේ නස්පපුල තුලින් ශරීය තුර වැඩ පොක් යෙන් ප්‍රමාණය කර හොඳ ර පලාානමත් කනෙ නිසවා ොඩ ඩකඩක්වෙන් කරගන්නවා ඉතින් තමන්ටරකා තමන් ෙර ොර වැඩ කටයුතු අප යග කන්නකට අපි කතා කරන්න පුළුවන් තරන් උදේසන වෙලාව ීර නගන්න. ඒ ට ද ැ ල පඩි වෙලාවක් ගතරගන්න ළුවන් තමන්ගේ ශරයේ නිරෝගි පොඩි ර ම මන්ට පහස ග වත් රදරය ොඩ ක් . ඒ වෙනෙන් තමන් සූදාානමක් ඇතිකර ගැනීමෙන් තමන්ට මේක තා හොඳ ප්‍රතිපඵල්ලබාගපුරුව නැතු ලොකෝදේවල් වශවෙන්නන්නේ දැන් ඇඳුමකන් තමන්ට සරල ඇඳුවන් ගොඩක්ඇඟට හිරවෙන්නති සදවෙන්නති පහසුවෙන්ඉන්න අප සැහැල්ලඇදුමක් පාවිච්චි කරන්නපුොළුවන් ඉතිං ඒක නිසා එකරල්ල කූට දයන හිතන්නඔන්න ලොක වවිියදමත් දරන්න වශදයන්නෙේ අප වියදමත් දරාගන කොහරි ගිහින් කරනුන් තමන්ගේ තියන ගෙදර තමන්ගේ කාම්රි තමන්ට ඉට පහසුව ජනීලයක් කරලලා ක්වාතා්‍රය ලබෙන පරි දේශකසගත් හම තමන්ට නිදහසේ තමන්ගේ කයත් මනසත් ඒ ලිහිල් භාව ඇති කරගන්න බොහෝම වටිනා ශාස්ත්‍රයක් යෝග ශාස්ත්‍රය ඔවු අපි මොනයම් විශේෂත්‍රේකට අදාළ වනත් අපි විෂයයක් හදාරන්න කොට ඒක තියෙන අමාරුම තැනින් අපි අල්ලගන්න නෑ අපි ඒක පලවෙෙන පියවරින් තමයි අල්ලගනේ නිසා අපි ඒ දැම් ූලික යෝග පියවවිරවලින් ඒරගන ගම දිදරට කරග ම ොද ලක ො ප රවල් හ අපි මුලින්ම අපට පොඩි අබෝධයක් ඇති කර නේ අපේ ශරීරය ගැන අපි මංකිවවාගේ මුලින්ම අපේ කෙක්නට ආවේනික වූ ශරීර තියන්නේ. මොකද අපේ ශරීදය සමහට පින රැකිියවත්තෙක් බද වෙලා තින්දැ ගොඩක් ඔබ ඇවිදමින් කරන රැ කියියවන ඔබේ පාදක හොට හෙසවා. ඇතකොට ඔබ වාඩි වෙලාකාරල කෙන්න කෙනන නම ගොඩක් දුරටන්න වාඩි වෙලා. ඒ ඉන්න ඉරියෝ යම්කිසි සීම සහිත රෝ ප්‍රමායක තම අප දස ෙවන්නේ. එතකටත් අපේ මේ ශරීරය ගත්තහම ශරීරයේ සන්දි ගොඩත් තියෙනවා. එතකට අස්තිේ තියෙන මස් පෙඩු තියෙනවා. මේ සමහරස් තියනවා තැන් අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය හරි අඩුයි. දවසේ ක්‍රියාකාරිත්වය අඩුවෙන මේ ක්‍රියාකාරී නොවෙන තැන්තියනෙන තොට අපේ ශරීරය අපි මුලින් ආරම්භයක් ගන්නකට අපිට අවශ මේ ශරීරයේ තියෙන සන්දිම මේ නැමෙන ජොයින්ස් හෝ ටික ටික ප්‍රාාවවත් කරගන්න. ශරීර උුණු සුම්තර් ගැනීමක් අවශයි. ඒත් තුලින් තමයි අපි ක්‍රම ක්‍රමෙන් ආසනවලට ප්‍රවිශතුවෙන්න මොකද එක පාට්ට ආසනවලට අපට යන්න බෑ මේ අප ශරීරය්‍රමෙන් ශරීරෙන් නැමෙන ඇදින ඒ ශරීරයේ. ක්‍රමයෙන් අපි ශරීර සකසා ගැනීම සූදානම් කරගැනීමත් සිද් කළ යුතුයි ආාසනවලට ප්‍රවිශ්ට වෙලා. එනක් ඔබත් සූදනම් වෙන්න නිවසේන්දල අපිස් සූදානම් පලවෙෙන පියවරේ දම්ම යග තිලිබඳ ඔබෝ දැනවත් කරන්න. හොඳයි. අප හනයි අපි කල්ලනම් පෙන්නම තුරව ගද පාලතින් සම්බන්ධනයට එගලන්ට නිවසේන් දම්ම හිමින් හිමින් පුළුවන් මේකට අතරනය වැඩ හිතන්න දයන්න බොහම සහල්ලෙන් ඔබට හසවතුරයක් දාක්න හස සද වන්න පා කර. ධ කරම. ත් ශාරරික මාන්සික කග්‍රතාව බලා පොත්ව වෙන කෙනෙක් නම් නිරෝග බව බ පොත්ව වෙන කෙනෙක්නම් න අදසේ නම් ඔට හැකවතියෙනවා අපිත් එක්ක එකතු වෙලා යෝග අභ්‍යාස වල නිර්ත වෙන්න ඒ සඳහ තමයි මේ සූදානම අපි කුමාරිමහත්මීයට යොම්ම වන අපේ පලවෙෙන පියවර මකක්ද කියෙලප කුමරහත්ම අපි ට පෙරකිවෝ වගේ ඔබට පහසේ ආකාරෙන් ඇතිරිනයක් ඔබදාගෙන ඔබ පහසුවෙන් වාඩුවෙන්න්න දැන් අප මේකට කියනවා සුක ආසන කියලා සුක කියන්නේ පහසු අප බොහො දෙන කොඩ පුළුවන් පාදක මෙහෙම හරස් කල්ල වාඩුවෙන මේක වචිනාකම තියෙන මෙහම අපි වාඩුවන හම කඳද රජුව තියෙනවාහොඳ කෙලින් තියෙනවා. එතකට එහෙම පහසුවෙන් වාඩිවෙලා අපි දැන් අපේ යෝගාවල කතා කලා ආසන මුද්‍රා කියලා එවගේම තව තියෙනවා ආසන ප්‍රාණයාම මුද්‍රා. එතකොට ෂට්කර්ම. එවනි විධ කොටස්තේනොදැ මුද්‍රා කියල කියන මේ ඇගිලි තුඩු තියාගන්න ප්‍රම. මේ ඇගිලි තුඩු මෙහෙම තියාගත් තහම. මෙවේ අපේ තියෙනවා ශරීරි නිල. ශක්ති තෙරපෙන ස්ථාන. එතමට අපේ මනස විිසිරිින ස්භාවය අඩුකරගන්න මුද්‍රාවත් තමයි හිත එකතැන් කරන්න මුද්‍රාවත් තමයි මේ ්‍යන මුද්‍රාණතන් යාාන මුද්‍රා කියලට කියයනවා. අත්වල ඇගිලි තුඩු තියා ගන්න මේ ආකාරයෙන් ම අපට ඇංගිලි දබරගිලි තුඩු තෙරපල. තියලුපා අත් දෙෙක කලව මත තියෙනක්හඳ රිජු කරලා මොහොතක් අපි දෑස්පියයාගෙන අවධානය ගන්නවා ශරීරයට මොකද. මේ කාලය මම මා වෙනුවෙන් වෙන් කරගන්නේ. අනෙක්සිියලු වගකින් බැදීමක්ක ඉඳලා මොහොතක් තමන් වෙනුවෙන් යොදාගන්න කාලය. එනිසා දෑස්පියාගෙන මොහොතක් අවධානී යොම කරනවා තමන්ගේ ශරීරයට. තමන්ට පුළුවන් මෙහෙම ඉඳගෙන හොඳට තමන්ගේ හිස්ස මුදුණේ දං ටිකේෙන් ටික පහලට තමගේ ශරීරයේ මනසින් දකින්න. දකලා, අපිට පුළුවන් තව අපේ මනසේ තියන විසිටන ස්භාවය අඩුකරගන්න ඉතාම වටිනා අධ්‍යත්තමැබියෝග. ආරම්බේදී යෝග පන්තියක් කා රම්භ කරන්නකොට යෝග සාධනාම කාරම්භ කන්නකොට අපි ඕම් කියන හඬ ගායනා කරන්න අම්මද මේ ඕවම් කියන හඬ තමයි මේ විශ්වයේ ස්බාදහමේ නිරන්තරයින් පැත්‍රපාත්නා හඬ. දැන් අපිටම අපේ තියෙන ගෝෂාව නිසා මේ හඬ අපිට ඇහෙන්නේ. නමුත් අපි මනස බොෝම නිශ්ශලව තියාගෙන මේ ස්වබාදහමට අවධානය යොමුකළොත් අපිට මේ විශ්වයේ ස්වබාධහමේ ඇහෙන හඬ ඕම් අපිට ඒ හඬ අපි ගායනා කරවා අංකෙනෙක්. ට හුස්මක් කරන්න ඕවම් කියන හඩ ඇතර් ගයනා කරන්නවා නගේ හඬත් එෙක්ක අපේ ශරීරයේ කම්පනයක් ඇතිවුණවා. අපේ මේ ශෛල කම්පනය වෙන්න පටන්ගන්නවා ඒක මේ හඬේ තියෙන ඒ ස්භාවයක් එක්කම අපේ මනස ලිහිල් වෙන්න පටන්ගන්නවා. අපි වාර්තුනක් විදර ඕම් කාරේ ගායනා කරනවා ඔබ තුස්සාහ කරන්න හොඳ හුස්මක් හරගෙන ඕම් කියන හඬ ගායනා කරන්න පස ඔබට පුුවන් ඔබේ දැත් එකනිෙක පිරිිමඳින් මේ අදදකී අල්ලකදේශ හොඳින් එකිනෙ එක සම්බාහනය කරනවා අධදෙක හොඳින් එකිනක තුල්ලන එකකට අද්ිකී ඔබට දැනෙනො සියම් උනුස්සමක් ඇති වෙන ්‍රශනය හොඳයට මේ රශනය වැඩි වෙනකල් අපට පුළුවන් අ් දෙක එකනෙක සම්බාහනය කරන්නී උණුස්සම හිමීට අපේ මුහුණට තියෙනවා අපේ දෑස් කම්බුල් හොඳින් සම්බාහනය කරවා දැ මේ ආකාරීෙන් ඔබ රැඳිලා ඉන්නකොට අපි මනස ගොඩාක් ලිහිල් වෙලා සැහැල් වෙලා ඒ මනස ලිහිල් වෙන්න හැටලා මොහොත්තක් හැදිල ඉන්නවා. ඉට පස්ස හිමීයට ලිහිල් කරන්න දැන් අපි මනසිං කයින් සූදානම් යෝගා සාධනාවට පිවිසෙන්න්න. මුලින් අපි කිව්වා අපිට එක පාට යෝග ආසනවල රැඳින් අමාරුයි. ඒ නිසා අපිට පුළුවන් ටිකෙන් ටික ශරීරියය උණුසුම් කරගන්න. අපි මේකට කියන බ්‍රහ්ම මුද්‍රණතන් සූක්ෂම අ්‍යාස. ඉස්සලා අපි දන්න අප මේ ගෙල ප්‍රදේශ. මේ උරහිසෙක්ක ගම ක්‍රියාකාරී වෙන සමාරලට අපත් දැන්න රහිස්වේදන අප ඉන්න දැන් ඔබ කම්පියටික නිතරනම් බලාගෙන ්‍රකයාාවක්කන්න කෙනෙක්ම ඔබට මේ රහිස්වල වේදනාවක් කාලයයක් යනකොට ඇතිනවන තන් ගෙ තියෙන ැ. තත්වයක් ඇතිවෙනවා ඒ නිසා මේ ගෙල ප්‍රදේශ ලිහිල් කරගනීම අපි හමෝටම හරි වැදගත්ම ොද හොඳට හිස්සට ලේ ගමන් කරන මේ වැද්ධගත්ම කොටසත්්‍රම මේ ගෙල ප්‍රදේශ ඒටක ලිහිල් කරගන්න අපි හොඳට හුස්ම ගන්න ගමන් මේ ගෙල ඉහලට හුස්ම පිට්ට කරමින් පහලට්ට හුස්ම ගන්න ගමන් හොදට නික ටිහලට ඇදිනවා තද කරන්නේ හුස්ම පිට්ට කරමින් පහලැට්ට. මෙයා කරින් ඔබට වාර දහයක් විතර නිර්තවෙන්න පුළුවන්. ගෙලේ තියෙන මස් පිඩිුවල ලිහිල් බව ඇතිිරන්නවා. ඒවා ගමීට පස්සය අපිට පුළන් වාර දහයක් විතර අවසාන අය හොදයට හුස්මක් ගන්නවා පිටට කරමින් ගෙලවමට උරස් පැත්තට ආයි හුස්ම ගන්නවා ප කරමින් දකුණට ඔය ආකාරනත් ඔබට පුළුවන් ගෙලවමට හා දකුණට බොහොම ලිහිල්වස හැල්වේ. ඔබට පේන කලබලයක් නෑ. අප කිසිීම කලබලයකින් යෝගවල සාධනාවේ නිරත වෙන්නේ. හොහොම වාර දහයක් විතර ගාට පස්සේ අපිට ලුවන් හිමීමට මේ ගෙලවම් පැත්තට බර කරනවා. වම් කන වම් මුර හිස් පැත්තට ගෙල හිමීම් පිටි පස්සට හුස්ම ගන්නවා. දකුණු කන දකුණුර හිස් පැත්තේ නිකට ගෑය වෙලා ඔොහොම වාර දහයක් එක පැත්තකට ගෙල ගැස්සෙන් නැතුව කලබලයක් නැතුව තමන්ට අවධානය තීරෙන නොන මගේ ගෙල ප්‍රදේශය මේ ක්‍රියාකාරී වෙන්න කියලා එඒම වාර දහයක් වෙත රබට පුලා මුල් අවස්ථායි පහක් හරිකමන්න ආ පහෝද් දකුණටත් එයා කරිම වාර ඒවගේම වාර්ගන්නාව දකුණටයි යාාකාරෙන් අපි ගෙල ක්‍රියාකාරය කරනවා එතවට මේ ගෙලේ තියෙන තද ගතිය. උරෙහිස් දෙපස ඇදන වේදනාවල ඇැති කරන ගෙලහි හොඳ නම්මශීලී බවක් ලිහෙල් බවක් ඇති කරනවා මේ හරහි වටිනෝ ද අපිහිතම අධි රුදුර පීඩනීම් පෙන්න කෙනෙක් න්නවන ඒවාගේගෙනකොට මේ ගෙලට කරන මේ අභ්‍යස හරි වටිනවා මකද හොඳින් පුුදුර දැමනාගමනේ සිද්ධ කරනවා මේ කරපු සෝක්ෂම කැනසිියුම් අභ්‍යසියෙන් බ්‍රහ්ම මුද්‍රා. පස අපි දන්න අප තවත් මේ උරහිස් සන්දී ගොඩා තද වෙන අපි කියන්න උරහි ස්තප් වෙනවා. හරි අපහස අපට පුුව මේ අදෙක උරෙහිස් මතට අරගෙන හිමේට අත්දෙක ඉදිරීෙන් ලංකල්ල නම හොඳින් හුස්ම ගන්නවා පිටට කරමින් හුස්ම ගන්නවා. ටිකටික අපි අදදක ලොකු රවමක් ගෙනයන් බලන්න හෙම් බැයිනන් ගැටලුවත් නය තමන්ට පුළුවන් ප්‍රමාණ හුස්ම ගන්නවා හොම වාර දහයක් විතර. හැබැයි ඉදිරිට වගේ අප ආපස්සට යන්නත් ඕෝනේ ඔහොම නැවතත් හුස්මගන්නෝ මේ හොඳට ප්පුුව පුළුල් වෙනවා උර හිස්සන්දේ වටාමස්පිඩු පිට ප්‍රදේශ හොඳ හුස්ම පිට කරමින් හුස්ම ගන්නෝ පිට කන්නවා. අපි මුලින් කතා කලානේ ස්වසනය අපේ හුස්ම අපිරියව්ව ඒවගේ අපේ මනසමේ තුන එකට එකතු වෙලා තියෙන්නේ. ඉස් අවධානය ්‍රැදි නොල. හරි සියුම්ම යන්න කිසිම කලබලයක් නෑ. වාර්දහයක් එතර ඉදිරියට වාර්දහයක් ආපසර වාර්ධහයක් ඔබට පුළුවන් රැදිල මොහොතක් රැදිෙනවා. එතකට අපේ අවධානය අප උරහිසේ ක්‍රියාකාරී වෙච්ච ප්‍රදේශයට හොඳර්ට අපේ අවධානය රඳෝල රැඳෙනෝව. හොඳයි ඊට පස අපට පුළුවන් අධ දෙකින් පා දෙකල්ලගෙන අපේ ඉංග ප්‍රදේශ උදරය මේටික ක්‍රියාකාරී කරන්නවා. හුස්ම ගන්න පිටි පස්සට ඇදිලම් ඉදිරියට ඇදිකොට හුස්ම පිටගන්න ටිකටක ඔබට පහසු ආකාරීෙන් පටන්ගන්න ටිකටික ඔබේ ශරීරය එක විට ඔබට බැරිවෙන්න පුළුවන් හොඳට ඇදිල යන්න නමුත් ඔබට පුළුවන් ප්‍රමාණි පටන්ගන්න ඔබ නිවස්සේදල මුලින්ම ආරම්භතිනකුට මේ ආසද මේ උණුසුම් කිරීමම අභ්‍යාසටක හරිම වටිනවා අමම වාර පහක්කිතර ඉට පසයා පහපේ අනි පත්තරත් යනවා දට හොඳින් හුස්මගන්න පිටගන්න. වාර් දහයක් විතරභ කනකට උට ශරීරයේ ටිකටික ලිහිල්වෙන. ඒ අවස්සානය ඔබට උද්දර යම් කිසි පීඩනයක් අපහසුවක් දෙන්න නම් අදක පිටි පසටරියල. හොඳින් හුස්මක් ගන්න. හොද හුස්මක්හරම් පිට කරන්න. ශරේරෙල් හිෙල්වෙන් ඉදහරරිනවා. ඉට පස්ස ඔබට පුළුවන් පා දෙක හිමීට ඉදිරියට දිගහරිනවා. සමාට ඔබේ පාද නිතරම නැමිල හුරු ැතිකෙනෙක්නම් දැනහිස් වල වේදනාවත් ැනන්න පුුවන්. හම කෙනකොට පුළුවන් නිසල පාදික ලිහිල් කරනවා. බොහම සැහැල්වෙන්. දහම එකක් ඔබදව වැ ටයව කරලා සනයට පඩි වෙලාක්හරිවෙන් කරගන මෙහම පාද ලිහිල්ව කො මස් පි ද වෙලා තියනවා මේ සන්දිවල තරපුම වැඩී වූ ිහිල් වෙන්නේ හරිනෝ. මෙහම හොඳදට පා දෙක ලිහිල්වෙන්න කිසිම තනක් අද කරන්න බොහම සැහැල්වේ. පාදිික ඇතුලට පිටතට. පොහොම. ට පාදික ක හිෙල් කරන්නවා හරිස හැල්වෙන් හොඳ මනසිං ඒ සබාාවී විින්ඳමින් මස්පෙඩු ලිහිල්වෙනවා තමන්ගේ පාදවල සන්ධ එයා කරෙන්. ඒගවට අපිට පුළුවන් පාදිික ලංකල්ලා අදධික කළවා දෙප සින්තියලා කඳ රජු කරනවා මේ මධදක කලව දෙප සිින්තිනම රහිස් තල්වෙල කඳ රිජුවතියෙන් ඕම කඳ කෙලින්තියාගෙන හොඳින් හුස්ම ගන්නක ම අපේ පාද වලලු කරන්න හොඳ ඉදිරිියයට තෙරපන ඇතුළට හස්මගන්නවා හොඳයට පාද සම්පූර්ණ එදෙන ඔබට දැනෙනවා ආපොහෝ පිට කරමින් හුස්ම ගන්න ගමන් පිට්ට කරමින් ඔබට අවධානය තියෙන් ඕනේ ඔබේ දීර්ග සොසනය ඒහමග ඔබේෂරීරේ ක්‍රියා කාරීවෙන ස්වභාවය ඒකෙරෙහි තමන්ගේ හිත පිහිටුවන්න ඕනේ හොඳ අවදියකින් ඉන්නේ පාද වල්ලුකරින් අපි පාදෙක් කරකවනවා ශරේරයේ සන්දිී අපි ක්‍රියාකාරී කරනවා ඔහොම වාර්ධහයක් විතරඔබට පුළුවන් පව අනිත් පැත්තටත් හොඳින් හොස්ම ගන්නෝ පිටගන්නවා හොඳයි අපිට පුළුවන් පාද නමන්න පාදදැන් එක විට අපිට ආසනවලටයන් අමර එකක්නි සාර්ප මේ සන්දී ටික ටික නමල අප සකසගන්නවා ශරීරය හොඳයි ඔයා කාරෙන් අපිට ශරීරයේ සූදානම් කරගැනීමක් කරගන්න පුළුවන්. ඒකැවට අපි බලමු අපි දකුණු පාදය නමල දකුණුවත පොළොට කියල හිමීට දකුණු පාදය මත ඇැවිල්ල වම්පාදයක් අරගන පාද මත වාඩි වෙනවා. මේකට අපි කියනවා යෝග ආසනවල වජ්්‍ය රාසනය කියලා. ඔබට ඉද්‍රීදී තවත් පැහැදිලි කරන්නම්. මේ ආසනයේ ආසනවල ඉතාම වටි ආසනය මකද ශරීරයේ ශක්තිය වැඩික නාසනය. වජරාසනය. දවිිළිඹ මතවාඩි වෙලායින් ප දැගිලි හොඳට පිටි පස්ට දිග හරෙන කඳ රිජුව. මේ ආකාරයෙන් ටිකවෙලාවක් රැඳිල සිටීමත් හරි වටිනව ශරීරී හොඳ ශක්තියක් ඇතිකන්නවා. කඳ කෙලෙන්ටියගෙන මේක ආහාර දැන් අපි ගන්න ආහාරයක් ඉක්මනින් ජීරණය කරන්න ඉතාම වටින ආසනයක් වශයෙන් මේ ආසනය යෝගාසනවල හඳුන්වා දෙනවා වච්‍ර ආසනය දැන්මං ඔබට කිය දෙන්න අපි කොඳුවට පෙළේ තියෙන තද ගතිය ල් කරන්න හොදට පෙළේ නම් ශී ලිත්තුවය වැඩි කරන්න අපේ පිට ප්‍රදේශ මස් පිඩුවල ඇති තදගති අඩු කරන්න තවත් ඉතාම් වටිනා සොසන අභ්‍යසයක් මේකට කියනම් මරි ජාරී ආසන කියලා දවහොමදලා හබට අද දෙක්ක ඉදිරීන් තියන්න මන්ගේ උරහිස් මට්ටමයි පා දෙක තමන්ගේ මේ උකුල් ඇට හිප් ප්‍රදේශෙන් පාද ධනහිස් පොළොවට වදින් අත්දක කියයල තමන් ශරීරෙන් පොළොවට සමාන්තරව සකස ගන්නවා. සකස ගන දැන් අප කොඳුවට පෙළට අවධානයියමම් කන හදරම කොඳදුවට පෙළ ඇතුලට තෙරපෙන ොවට පේනවා මගේ අධ දෙක නැමෙන්නෑ ඇගේ ඉදිරියට පිටි පසට පැත් දෙන්නේ කොන්ඳුඇට පෙළින් හොඳට ඇතුළට තෙරපෙනවා එකම ගෙලොව සෝල හුස්ම ගන්නවා. හිමීට හුස්ම පිටට කන්න පිට මැද්ද ඔස්සෝන. හිස්ස හොඳට ඇතුළට තෙරපලබ හුස්ම ගන්නවා. මෙක තාම වටිනා කොඳුවට පෙළේ නිරෝගි භාවයට ඒ ශක්තිය නිරෝගිගම නම්මශීලීබව පවත්ව ගන්න. හුස්ම පිත්ත කරමින් තම අපි පිට මැද ඔස වන්නේ. හුස්ම ගන්නවා හනට කොඳ මැද්දිින් තෙරපල. හඳට ගෙලා ඔස්සූල හුස්ම ගන්නවා ගෙල්ල ප්‍රදේශත් ක්‍රියාකාරී වෙනවා හුස්ම පිට්ට කරමින් නැ තුළට හුස්ම ගන්නවා. ඔට වාරද්දහය විස්ස. ඔබගේ පහසුව පරිදි ටිකටික කාලයේ වැඩිකරගන්න පුළුවන්. හැබේ කලබලයක් නෑ බොහම සැහැල්ලුවේ. අපි අවසාන කරනකොට හිමේට පාදවිලඹ මතට ඇදිනවා. ඇදිල අත්ෙක් කොහොම්ම මිදිරියට නිදහස් කල්ලා නල්ල පොලොවට කියලා රැඳෙනවා. මේකට කියනො සසං කාසන දැන් මෙහිෙම ඉන්නකොට හොදට හිස පැත්තට ලේ ගමන් කරන්නවා. ෝගතා කරන්නකට මනස සැහැල්ලුවෙන්න මේක ඉතාම වටි ආසනයක් මොකද හිස පැත්තට ලේගමංකරනෝ මනසහොදට ලිහිල්වෙනවා. ශරීරය සැහැල්ලු කන්න ආසනය. ඔයා කාරෙන් ඔබට මූලික වශයෙන් යෝගාසනවල සූදානමත් ඇති කරගන්න පුළුවන් යෝගාසනවලට සූදානම් වෙන්න. අපි බලමු ැ ඔබට හිට ගැන. හිමීට බලම අපි ඔහොම්මම හිට ගැන නෑ අපි ආසන කරනකොට වැතිරලා වාඩිවෙලා හෙම විධාකාරයෙන් ඉරියව් සතරෙන්ම අපි ආසන කනවා බලමු කොඳුවයට පෙළ තවත් ක්‍රියාකාරී කරන්න ඔබට පුළුවන් අපි පා දෙක හිමීට ලංකරගම් මෙයා කරෙන් පාදක මදක් ලංකරන්න එක විට අපහසුන ලංකරල කඳ රිජු කරනවා කරලා අත් දෙක හිමීට ගමු ඉදිරියට හ මත්වොල ඇංගිලි එක එක පටලොවල හොඳ අද දෙෙක ඉහලට අ දෙනවා හොඳට හුස්ම ගන්න ගමන් මේ පාද ඇංගිලිවලට බරදිීලා ඉහලට ඇදෙනවා ඇගිලි තුඩුවලට බරදිල හොඳට ඇදනවා ය තිමීට පහලට අදධික පාලට එවැනි වාර කීපයක් ඔබට එදන්න පුළුවන් අත්තොල ඇගිලි පැටලෝල හොඳ හුස්මත් එක්ක ඉහලට යනවා හොඳට ඇගේ ඇදිලා ඇගිලි තුඩුවලට බර දෙනවා පිට කරමින් පහලට වා කීපයක් එන තකට ඔබේ ශරීරයේ හොඳවට ඇදීමට ලක්වෙන. මස් පිඩු ඇදෙන අපි දන්න අපේ ශරීරයේ අනවශ්‍යේදය තැන්පත්වෙන තැන්තියනො මේ කලාව ප්‍රදේශ ඉඟ දෙපස අත්බාහූල්. එතකට මේ ආසල් වල ඉරියව්ුල නිරතිවීමමත්තක මේ මස් පිඩි හොඳට ඇදිලා ඒ ශරීරයේ හැඩේ පොත්තගන්න උදව්වෙනවා. ඒ වගේම අපෙස් වසනය රිෙද්මය අප පාවත්තනවා. ඒවගේම අපේ මනස්සය අවධානය තියෙන්න අපි කරන මේ ඉරියව්ව කෙරෙේ. එහෙම නිසා ඔබට ලොකෝ කායික සැහැල්ලුවත් මානසක සුවයකුත් මේ ආසනෝල නිරෘතිවමු තුළින් ලැබෙනවා. අපිට තවාසනොලට අපේ ඉදිියී තව ටිකෙන්ටික අපි හොරුවමු මෙහෙම ශරීරයේ සූදානම් ප්‍රගැනීමෙන් පසු. දන්න ඔදස්සන අපිතක්ක ගඩක් වෙලාවට මේ වෙලා වෙක්කතු වෙලා ඉන්නේ තමන් දවාදරුවන් පාසලට ඇවල්ලා වෙල පියල ඉරවෙලා ගොඩක් වෙලාට ගෘහණියෝ තමයි පිත් එකක වෙලායිඉන්නේ ති හැමදාමත් මැසිවිලි නගනවා මගේ කොදකක් කියනවා මගේ කකුල කියයනවා එහෙම ැත්තනම් ම හිසර දක්තියනවා ගොඩක් වෙලාවට අපිත්තක් එකතු වෙලා ඉදින්නට පුළුවන් දියවැඩියාව අදිරුදුදර පීඩනයවැනි රෝගීතත්වලින් පෙළිනාය එකක වෙලයිට පුළුවන්. එහනම් අද සිට ඔබට හැකාව තියෙනවා. ඔබේ ඔය රෝගවලට ශාරීනිකවගේ ම. සිෙවත් සහනය එකතු කරන්නට යෝග ්‍යා සත්තක එකතුවනති අපි හැම සතියකම මේේවිදිට ඔබත් එක්ක ය යෝග ්‍යාස බෙදාහදාගන්නවා අඇති අදවසේදේ මූි පියවර තමයි මේේවිදිේට අප පයාාරම් කලේ ති දිගින් දිටම අපිත්තකර තිලඉන්න කියෙලා බගගේ ආදනකනු. අදවසේ බතුමියයට ස්තුතිවන්ත වෙනවා අපිට යෝග කියන්නේ මුොක්ද යෝගලින් බලා පොත්වනම කවත්ද කියෙලා අප අදරනීිය ප්‍රේක්ෂකින් දැනවත් කලාග ඉදිරි සතයකදත් ඔබත්තක්ක තවදරට යෝගැන කතා කිරීම බ පොත්වයන තුමට ස දන අදවසේදේ පිත්තක්. එකතුනේ ප්‍රවීන යු ග පතේිකා කුමාරිී වාහලතන්තු මත්මිය යි ලොබතු යට සඳ ව සසක්. වත් විශෂා රැක් සමගින් අප ඔබත් තෙක් එකතුව න්නට ස දධනම ්‍රධන ල මැත්‍ර හිල්ල අපබ නවතත් ැම.